ක්ෂණික මෝචනය කියන්නේ නොකියනවා වුණාට බොහෝ පුරුෂයින් පීඩා විඳින ගැටලුවක්. විශ්වකර්ම අපි මේ සූදානම් වෙන්නේ ඒ පිළිබඳව කතා කරන්නයි. කාන්තාවක් සමග එක්වීමේදී විනාඩි දෙකකට අඩු කාලයකදී ශුක්‍රාණු පිටවේ නම් ඒ පාලනය කර ගැනීමට පිරිමියාට නොහැකි නම් සහ මෙම තත්ත්වය ඔවුන් දෙදෙනාටම මානසික පීඩාවක් බවට පත්ව තිබේ නම් ඒ ප්‍රතිකාර ලබා ගත යුතු මට්ටමේ ක්ෂණික මෝචනයක් බවයි වෛද්‍යවරුන් පවසන්නේ. මෙම ක්ෂණික මෝචනය සඳහා ප්‍රතිකාර ලබා දීමේ ක්‍රම කීපයක් තිබෙනවා. නමුත් ඒවා ලබා දෙන්නේ මතුවලා තිබෙන ගැටලුවට අනුවයි. ශාරීරික රෝගී තත්ත්වයක් නිසා ඉක්මනින් ශුක්‍රාණු පිටවීම සිදුවන්නේ නම් එම රෝගී තත්ත්වය නිවැරදි කිරීම ඉතා වැදගත්. මෙම රෝගී තත්ත්වයන් අතර තයිරොයිඩ් ග්‍රන්ථියේ අධික ක්‍රියාකාරීත්වය, ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනේ ඌනතා, පුරස්ති ග්‍රන්ථියේ ආසාදන තත්ත්වයන් ප්‍රධාන වෙනවා. ප්‍රාණවත් වීමේ අඩුවක් ඇති විටදීද ඉක්මනින් ශුක්‍රාණු පිටවීම සිදුවන්නට පුළුවන්. එවන් අවස්ථාවකදී එම ගැටලුවට හේතු හඳුනාගෙන ප්‍රතිකාර කිරීම කළ යුතුය. ඊට අමතරව නොයෙකුත් මානසික තත්ත්වයන් නිසා ක්ෂණික මෝචනය ඇතිවන්නට පුළුවන්. මේවා මානසික රෝග නෙවෙයි. අවශ්‍ය පෞද්ගලිකත්වයේ නොමැතිවීම, වෘත්තීය දිවියේ පීඩනය, විවාහ දිවියේ ඇති ආතතිය, මානසික පීඩනය, සහකාරිය සමග ඇති අමනාපකම්, තමාගේ ලිංගික හැකියාව අවතක්සේරු කිරීම, ආත්ම විශ්වාසයේ අඩුවීම වැනි කරුණු මෙයට බලපානවා. නිසි උපදේශනයක් මගින් මෙවන් තත්ත්ව මගහරවා ගත හැකි. ලිංගිකව හැසිරීමේදී කාන්තාවන්ගේ පිරිමියාගේ සිරුරේ මාංශපේශී ඉහිල්ව පැවතිය යුතුය. එමෙන්ම දෙදෙනා එකතු වන ඉරියව් අනුවද ඉක්මනින් ශුක්‍රාණු පිටවීමට බලපානවා. ඒට ප්‍රතිකර්මය තමයි නිසි ඉරියව් අනුගමනය කිරීම. ඉක්මනින් ශුක්‍රාණු පිටවීම පාලනය කිරීම සඳහා ඖෂධ වර්ග තිබෙනවා. ඒ වගේම ශුක්‍රාණු පිටවීම ප්‍රමාද කරන කොණ්ඩම් වර්ගද දැන් වෙළඳපළෙන් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. නමුත් මේ සෑම එකක්ම හිතුමතේ භාවිතයට නොගෙන වෛද්‍ය උපදෙස් මතම ලබා ගැනීම අනිවාර්ය බව ඔබ මතක තබා ගත යුතුයි.